දෙවන ලෝක යුද්ධයේ ඉතාමත් සුවිශේෂී සිදුවීම් අපි නිරන්තරයෙන් ඔබ වෙත විශ්ව ලෝකයෙන් ගෙනවිත් තිබෙනවා. අදත් විශ්ව ලෝකයෙන් අපි ඔබ වෙත ගෙනෙන මේ වීඩියෝ වෙන්වන්නේ දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ ඉතාමත් සුවිශේෂී සිදුවීමක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. දෙවන ලෝක යුද්ධයේදී අති ප්‍රබල ජර්මන් හමුදා පරාජයට පත්වීමට හේතු වුණු තවත් ප්‍රධාන සාධකයක් තිබුණා. ඒ තමයි නාසි ජර්මන් හමුදා නායකයන් තම හමුදාව සමග සංනිවේදනය කිරීමට යොදා ගන්නා ක්‍රමවේදය බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශය විසින් හඳුනා ගැනීම. මේ සුවිසල් කර්තව්‍ය පිටුපස සිටියේ ඉතාමත් විශිෂ්ට වගේම ඉතාමත් බුද්ධිමත් චරිතයක්. ඔහු නමින් ඇලන් ටියුරින්. වන්දනීය පූජනීය පුද්ගලයෙක් බවට පත්වීමට සිටි ඔහුට සමාජයේ නිසි පිළිගැනීම ගෞරවය නොලැබුණු නිසා අවසානයේ අත්ුණේ ඉතාමත් අවාසනාවන්ත ඉරණමක්. අද විශ්ව ලෝකයෙන් අපි ඔබට කියන්නේ ඔහුගේ අනුවේදනීය කතාව. ඉතින් රැඳෙන්න අදත් විශ්ව ලෝකයේ සමග මේ සුවිශේෂී වීඩියෝවේ අවසාන තත්පරය තෙක්. දෙවන ලෝක යුද්ධය ආරම්භුනේ 1939 වර්ෂයේ සැප්තැම්බර් මාස 15 වනදා ලොව කිසිවෙකු අපේක්ෂා නොකළ ලෙස ජර්මානු හමුදාව අසල්වැසි පොලන්තය ආක්‍රමණය කිරීමත් සමග සැප්තැම්බර් 1 වනදා පොලන්තයේ නාසි හමුදා ආක්‍රමණය කිරීමත් සමග ජර්මනිය සමස්ත යුරෝපයටම තර්ජනයක් බව වැටහුණු ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍ය සැප්තැම්බර් මාස 3 වනදා ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. ඒ සමගයි දෙවන ලෝක යුද්ධයේ සක්‍රීය ආරම්භය සිද්ධ වෙන්නේ. එදායින් පසු යුරෝපාකරයේ ආරම්භුනේ ලෙයින් තෙත් තුනු යුගයක්. ජර්මන් හමුදා මුළු යුරෝපයේම බීතිය පතුරවමින් ඉතාමත් ම්ලේච්ඡ ආකාරයෙන් යුදෙව්වන් ප්‍රමුඛ වෙනත් ජාතීන් සමුල ඝාතනය කරමින් එවකට ලොව විශාලතම රාජ්‍ය වූ සෝවියට් දේශයට ඇතුළු වුණේ 1941 වසරේ ජූනි මාසයේ 22 වනදා. ඒ සමගම 1941 වසරේ දෙසැම්බර් මාස 7 සහ 8 වන දින තුල ජපානයේ ඇමරිකා අක්සත් ජනපදයේ පර්ල් වරායට ගුවන් බෝම්බ හෙලමින් දෙවන ලෝක යුද්ධයට එක්වීම සිදු වුණේ ජර්මනීය සටන් සගයා ලෙසයි. සරලවම කිව්වොත් ජර්මනිය, ඉතාලිය හා ජපානය එක්ව එක්පසකින් සටන් වතිද්දී එක්සත් ජනපදය හා මහා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදාව සෝවියට් දේශය හා එක්ව ඔවුන්ට එරෙහිව සටන් වැදුණා. ජපානය මෙම සමයේ චීනය ආක්‍රමණය කළ අතර චීන හමුදාද අග්නිදික ආසියාවේ සිට ජපානයට එරෙහිව හුදකලා සටනක නිරත වුණා. මෙලෙස ඇදීගේ මෙම සංග්‍රාමය තුළ ජර්මානුවන් විසින් මිලියන ගණනක් යුද සිරකරුවන් ඝාතනය කළ අතර ඒ අතරින් මිලියන 6ක්ම යුරෝපියානු යුදෙව්වන් වුණා. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහිව යුද සටන් මෙහෙයවීමේදී මිත්‍ර පාර්ශ්වික හමුදා මුහුණදුන් ප්‍රධානතම බාධකය වුණේ ජර්මානු හමුදාවන්ගේ රහස් පණිවිඩ ක්‍රමය හඳුනා ගැනීම නැත්නම් ට්‍රැක් කර ගැනීමට නොහැකි වීම. විශේෂයෙන්ම ජර්මනියට ඇතුළු වීමේදී හා ප්‍රංශය ඇතුළු ජර්මානු හමුදා රැඳී සිටි අනෙකුත් රටවල් තුළ ඇති වූ යුද ගැටුම් තුළදී ජර්මානු හමුදාවේ මනා සංවිධානාත්මක බව දකින්නට ලැබුණු නිසා ඔවුන් පණිවිඩ හොමාරු කරගන්න ආකාරය සොයා ගැනීම යුද්ධයේ ඉක්මන් අවසානයට හේතු වන බව මිත්‍ර පාර්ශ්වික හමුදා නිලධාරීන් තදින් විශ්වාස කළ දෙයක්. නමුත් විමතියට කරුණ වුණේ ජර්මානු හමුදාව පණිවිඩ හොමාරු කරගත් මේ ක්‍රමය ඉතාමත් සුවිශේෂී මෙන්ම හඳුනා ගැනීමට ඉතාමත්ම අපහසු එකක් වීම. ඔවුන් මේ සඳහා භාවිතා කළේ එනිග්මා නමින් හඳුන්වනු ලැබූ ටයිප්‍රයිටරයක් වැනි යන්ත්‍රයක්. මෙම යන්ත්‍රය 1918 වසරේදී ජර්මානු ජාතික ඉංජිනේරුවෙකු ආතර් ෂර්බියස් විසින් නිර්මාණය කරන ලද එන්කෝඩින් මැෂින් එකක්. ඔහු මේ නිර්මාණය කළේ වෙළඳ කටයුතු සඳහා බවයි වාර්තා තුළ සඳහන් වෙන්නේ. කෙසේ නමුත් 1932 වකවානුවේ ජර්මානු හමුදා විසින් තම පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා මේ යන්ත්‍රය වැඩිදියුණු කිරීම සිදු කළා. හිට්ලර් ඇතුළු නාසි ප්‍රධානීන් තම නිලධාරීන් වෙත පණිවිඩ හුවමාරු කිරීම සඳහා යොදාගත්තේ මේ යන්ත්‍රය. මේ යන්ත්‍රයේ විශේෂතා රැසක් පැවතුණා. මෙම යන්ත්‍රය මගින් නිකුත් වුණේ එන්ක්‍රිප්ට් නැත්නම් කේතනය කරන ලද පණිවිඩ. මෙම පණිවිඩවල සෑම වචනයක්ම සොයා ගැනීමට තියා හිතා ගැනීමටත් නොහැකි ලෙස අකුරු එකිනෙක වෙනස් වෙලා වචන පවතින ස්ථාන වෙනස් වෙලා තමයි නිකුත් වුණේ. මෙනිසා මෙම රටාව හඳුනා ගැනීම බ්‍රිතාන්‍ය හමුදාවටත් විශාල ගැටලුවක් වෙලා තිබුණේ. මෙම කේතනය කරන ලද පණිවිඩ විකේතනට ලක් කිරීමට මාර්ගයක් සොයාගත හැකි නම් ඒ ජර්මානු හමුදා නැවැත්වීම සඳහා විශාල ආධාරයක් වනු ඇති බව බ්‍රිතාන්‍ය හමුදාව හොඳින් වටහාගෙන තිබුණා. එනිග්මා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අපි සරලව ඔබට සඳහන් කළොත් මෙම යන්ත්‍රයේ බොහෝ සෙයින් යතුරු ලියනයකට සමාන පෙනුමක් තමයි තිබෙන්නේ. යතුරු පූර්වව සහ ඇතුළත දැතිරෝද තුනකින් හෝ හතරකින් සමන්විත වෙනවා. එක් එක් දැතිරෝද A සිට Z දක්වා ක්‍රමාංකනය කර තිබෙනවා. සාමාන්‍ය භාවිතාව වූ පැරණි එනිග්මා යන්ත්‍රවලට ජර්මන් හමුදා විසින් තවදුරටත් පණිවිඩ සංකේතනය කිරීම සඳහා ස්විච් බෝඩ් එකතු කිරීම මගින් එය වැඩි දියුණු කර තිබුණා. දැතිරෝද සහ ස්විච් බෝඩ් එකේ ඇති 41 සෙටින් මගින් යතුරු පූරු ඇතුළත් කරන ලද සැබෑ පණිවිඩය ඊට හාත්පසින්ම වෙනස් මුල් වචනවලට කිසිම සම්බන්ධතාවයක් නොමැති අකුරු පෙළක් බවට පත් කරනු ලැබුවා. මේ නිසා සංකේතයට ලක් වුණු පණිවිඩය හා සැබෑ පණිවිඩය අතර කිසිදු රටාවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම මෙම යන්ත්‍රය මගින් දවසින් දවස වචන කීතනය කරන ලද ආකාරය වෙනස් කරනවා.
මේ නිසා මේ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය ට්‍රැක් කරන එක ඉතාමත් අපහසු කටයුත්තක් බවටයි පත් වෙලා තිබුණේ. මහා බ්‍රිතාන්‍යයට අවශ්‍ය වුණා කෙසේ හෝ ජර්මානු හමුදාවේ මේ රහස් පණිවිඩ ක්‍රමය හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. මේ නිසා උන් 1939 1940 ආසන්න වකවානුවක විශේෂ කණ්ඩායමක් පිහිටවනු ලැබුවා. මෙම කණ්ඩායම හඳුන්වනු ලැබුවේ හට් 8 යන නමින්. මෙම කණ්ඩායමේ ප්‍රධානම රාජකාරිය වුණේ එනිග්මා කේතක්‍රමයේ බිඳ දැමීම සඳහා යොදාගත හැකි යන්ත්‍රයක් හෝ ක්‍රමයක් සොයා ගැනීම. කේම්බ්‍රිජ් සරසවියේ ගණිතය පිළිබඳ මහාචාර්ය මැක්ස් නිව්ටන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණු මේ කණ්ඩායමේ එක්තරා සුවිශේෂී පුද්ගලෙක් හිටියා. ඔහු නමින් ඇලන් ටියුරින්. ඇලන් මැතිසන් ටියුරින් 1912 වර්ෂයේදී උපන් ඉතාමත් දක්ෂ ගණිතඥයෙක් සහ පරිගණක විද්‍යාඥවරයෙක්. කේම්බ්‍රිජ් සරසවියෙන් මූලික උපාධිය ලබා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් සරසවියේ ආචාර්ය උපාධිධාරියෙක් වන ඔහු 1938 වසරේදී යාන්ත්‍රික පරිගණකයක් නිර්මාණය කරනවා. මේක අද අපි භාවිතා කරන පරිගණකවල මුල් කාලීන ආකෘතියක් ලෙසයි සැලකෙන්නේ. හට් 8 කණ්ඩායමේ සිට ප්‍රබලතම සමාජිකයා වුණත් ඔහුගේ තිබුණු ලාමක බව හා වැඩි කතාබහක් නැති හැසිරීම රටාව නිසා ඔහුට කණ්ඩායමේ බොහෝ පුද්ගලයන් කැමැත්තෙන් නොසිටි බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් ටියුරින් තම දැනුම භාවිතා කරමින් කිසිවෙකුට කරගත නොහැකි වූ ජර්මානු කේතක්‍රමයේ බිඳහැලිය හැකි යන්ත්‍රයක් සඳහා වූ මූලික සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට සමත් වෙනවා. නමුත් අනෙකුත් සමාජිකයන් උත්සාහ ගත්තේ ගණිතමය සංකල්ප මගින් මේ කේතක්‍රමයේ බිඳහැලීමට. ඒ කිසිසේත් සාර්ථක වුණේ නැහැ. අවසානයේ ඔවුන් ඇලන්ගේ මේ යන්ත්‍රය සැකසීමේ ක්‍රියාවලිය පිළිබඳ යෝජනාවට හුම් ගන් දුන්නා. නමුත් ප්‍රශ්නේ වුණේ ඇලන් හදන්න හදන යන්ත්‍රයේ තරමක් විශාලයි. ඒ වගේ මේ සඳහා වැය වෙන මුදලත් අති විශාල වෙනවා. මේ නිසා බ්‍රිතාන්‍ය යුද කමිටුවේ සමාජිකයන් එයට දැඩිව දෝෂාරෝපණ එල්ල කළා. නමුත් ඇලන් ටියුරින් තම මතයේම දිගින් දිගටම සිටමින් මේ යන්ත්‍ර නිර්මාණය කිරීම හැර විකල්පයක් නොමැති බව ඔවුන්ට ඔප්පු කළා. අවසානයේ මේ ආකෘතියට අනුමැතිය ලැබුණා. නමුත් ඔහුට ඒ සඳහා ප්‍රතිපාදන ලැබුණේ මන්දගාමීව. මේ නිසා ඔහු සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් පරිබාහිරව එවකට මහා බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ වින්ස්ටන් චර්චිල් හට ලිපියකින් තම නිර්මාණය හා එයට අවශ්‍ය සහාය පිළිබඳව ලිපියක් මගින් දැනුවත් කළා. මේ ලිපියට ඔහුට නිසි පිළිතුරු ලැබුණු අතර චර්චිල් අගමැතිවරයා වහාම ඔහුට ප්‍රතිපාදන සපයන ලෙස අවශ්‍ය අංශවලට නියෝග කරනු ලබනවා. දිවා රැ නොබලා වෙහෙස මහන්සි වීමෙන් පසුව ඇල නිර්මාණය කළ මෙම යන්ත්‍රය හඳුන්වනු ලැබුවේ බොම්බේ යන නමින්. බොම්බේ යන්ත්‍ර නිර්මාණය කිරීමෙන් පසුව ජර්මානු හමුදාවේ පළමු රහස් පණිවිඩය ට්‍රැක් කරලා එය විකේතනය කරන්න ඇලන් ටියුරින් සමත් වුණා. ඒ සමගම ඔහුට විශාල ජනප්‍රියත්වයක් සහ පිළිගැනීමක් බ්‍රිතාන්‍ය පාලනය තුළ ලැබුණු අතර ඔහුගේ යන්ත්‍රය ඉතාමත් සාර්ථකව ජර්මානු පණිවිඩ හඳුනා ගැනීම දිගින් දිගටම සිදු කළා. නමුත් මෙහිදී තවත් විශේෂ දෙයක් සිදු වුණා. ඒ බ්‍රිතාන්‍ය හමුදාව කොයිම අවස්ථාවකදීවත් තමන් ජර්මානු හමුදාවේ රහස් පණිවිඩ ලබා ගන්නා බව ඔවුන්ට දැනගැනීමට ඉඩ නොතිබීම. මිනිස් අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් මෙම් පණිවිඩ භාවිතා කර ප්‍රහාර එල්ල කිරීමට හා ප්‍රහාර වැළැක්වීමට ඔවුන් කටයුතු කළා. ඇලන් ටියුරින්ගේ මේ විශිෂ්ට නිර්මාණය නිසා මිලියන 14ක පමණ ජනතාවකගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණු බවත් දෙවන ලෝක යුද්ධයේ වසර දෙකකින් කෙටි වුණු බවත් ඉතිහාසයේ වාර්තා තුළ සඳහන් වෙනවා. මිනිස් අහුව සැලකිය යුත්තේ වන්දනීය පූජනීය චරිතයක් ලෙසයි. නමුත් ඔහුගේ අවසානය සිදුනේ ඉතාමත් ඛේදනීය ආකාරයකින්. දෙවන ලෝක යුද්ධයෙන් පසුවත් ටියුරින් තවත් පරීක්ෂණ කටයුතු ගණනාවක් සිදු කළා. ඔහු ජීවවිද්‍යාව සම්බන්ධ විශේෂඥයෙක් බවටත් මේ කාලය තුළදී පත් වුණා. කෙසේ නමුත් ඔහුගේ නිර්මාණ හා ඔහු කළ සේවය බොහෝ කරුණු කාරණා බ්‍රිතාන්‍ය බුද්ධිංශයට අනුබද්ධව සිදු වූ සේවාවන් බැවින් ඒවා සමාජගත වුණේ නම් නැහැ. රාජ්‍ය සේවා නිලධාරියෙක් ලෙස කටයුතු කළ ඔහු සමලිංගිකයෙක් ලෙස හංවඩුගසා රාජ්‍ය සේවය තුළ කොන් කිරීමට දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔහුත් සමග වැඩ කටයුතු කළ නිලධාරීන් කටයුතු කළා. එවකට බ්‍රිතාන්‍ය සමාජය තුළ සමලිංගිකත්වය පහත් ලෙස සලකනු ලැබූ නිසා පසු කලෙක ඔහු රාජ්‍ය සේවයෙන් පහ කිරීමටත් කටයුතු කළ බව වාර්තා වෙනවා. කෙසේ නමුත් ඔහු සැබවින්ම සමලිංගිකයෙක්ද නැද්ද යන්න පිළිබඳව විවාදාත්මක මත කිහිපයක්ම පවතිනවා. මේ සියලු දේ නිසා ඇලන් ටියුරින් විශාල මානසික පීඩනයකින් සිටි බව වාර්තා වෙනවා. 1954 වසරේ ජුනි මාස 8 වනදා ඔහුගේ නිවසේදී ඔහු මියගොස් ඇති බව ඔහුගේ නිවසේ සේවකයා විසින් සොයා කනු ලැබුවා. ඔහුගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණේ ඔහු සිය දිවි නසාගෙන ඇති බවයි. ඔහුට සයනයිඩ් ශරීරගත වී ඇති බවයි වාර්තා වුණේ. නමුත් ඔහුගේ මරණය පිළිබඳවත් විවාදාත්මක මත කිහිපයක්ම පවතිනවා. මෙසේ ඔහු ජීවිතයෙන් සමුගන්න ලැබුවේ සමාජයෙන් කොන්මුණු නැත්නම් සමාජයෙන් ප්‍රතික්ෂේපුණු පුද්ගලෙක් විදියටයි. කෙසේ නමුත් ඔහුගේ සේවය ඔහුගේ මරණයෙන් පසු වසර 50කට අධික කාලයක් ගතවන තෙක් ඇගයීමකට ලක්ුණේ නැහැ. 2009 වසරේදී ඇලන් ටියුරින් සමලිංගිකත්වය සඳහා වැරදිකරු වීම සම්බන්ධව සමාව දෙන ලෙස ඉල්ලා එවකට බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ ගෝඩන් බ්‍රවුන් විසින් ජනතා අත්සන් 30,000ක් සහිත යෝජනාවක් ගෙනාවා. එහි ප්‍රතිඵලයක් ලෙස 2013 වසරේදී දෙවන එලිසබෙත් මහරජින ඇලන් ටියුරින් හට කොන්දේසි විරහිත රාජකීය සමාව ලබා දීමට කටයුතු කළා. මෙලෙස ඔහුගේ මරණයෙන් වසර 59කට පසුව ඔහුට යුක්තිය ඉටු වුණු බව සඳහන් කරන්නට පුළුවන්.
කෙසේ නමුත් මේ විශිෂ්ට මිනිසාගේ ජීවිතය නිර්පරාදේ විනාශ වී ගිය බව නම් සඳහන් කරන්නට පුළුවන්. සමාජයට තවත් විශාල සේවයක් කිරීමට සිටියෝ වයස අවුරුදු 42ක් වීමටත් පෙරම මෙලොවින් සමුගත්තේ මේ විදිහට. කෙසේ නමුත් අද ඔහු නූතන පරිගණක විද්‍යාවේ පියා ලෙස හඳුන්වනු ලබනවා. ඔහුගේ ජීවන චරිතය පාදක කරගෙන 2014 වසරේදී ඉමිටේෂන් ගේම් නම් විශිෂ්ට සිනමා පටයක් නිර්මාණය වුණා. අමරිකානු ඩොලර් මිලියන 14ක වියදමින් නිර්මාණය වුණු මේ සිනමා පටය අමරිකානු ඩොලර් මිලියන 233.6ක ආදායමක් ඉපයීමට සමත් වූ බව අවසන් වශයෙන් මතක් කළ යුතුයි. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝවකින් ළඟදීම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලෙන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයේත් එක්ක. අදට අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. ජය වේවා.